सुब दवसक हेमोटम ओयाला बैस्कोप टीवी वेतिन गेनेन तवत अलुत वीडियो केक्काई दूषण लक्वी अभिरासलेस घातने वु मेरीचेरी चुवाकेन तरुण गहनुलमेगे सिरुर अय इगनुम लबन पासलेम पिहिनुन तटाकिय तिबियदी हमु वेनवा मे कुरिरु घातने सिदु करला तियन्ने ए पासले मुरकरु लेस सेवे करपु एमिलियो केन मे पुद्गलयाई साक्षि वलट अनुव एमिलियो वैरदिकरु निसा एमिलियोट जीवितांतय दक्वा सिरदडुवन नियम वेनवा मे सिदुवीम वेला वसर गणनावक गियायिन पस्से घातने वैरदिकरु मुरकरु एमिलियोगे मिनिबिरियांते दिनात में पासलेम इगेनुम लबनवा इट पस्से तमयि एमिलियोगे एक मिनिबिरियक्कु कारेन वसर गणनावकट कलिन में पासले सिदुवुन मेरी चेरियगे गहतनिय सुलमुल सोयागेन यन्ने कारेन विश्वास कला वगे मेरी चेरियगे गहतनिय करला तिन्ने एयागे सीया नेमे मेरी चेरियगे गहतकिन विसिन कारेनगे अहिंसक सीयव एक गहतनियट वेरदिकरु कला इतिन मेरी चेरियगे सबै गहतकिनव हंदुनागेन ओउनुव नीति हमुवट गेन्न कारेनट पुलुवन वेयिद ए सदा ऐट उदव उपकार करन्ने कौद मेरी चेरी ගහතන කරපු සැබෑ හේතුව මොකද්ද ඉතින් ආරාධනා කරන හැම කෙනෙක්ටම ඒ හැම කාරණාවක් ගැනම දැනගන්න මේ වීඩියෝ එකේ අවසානයේදී මගෙත් එක්ක රැඳී සිටින්න කියලා එහෙනම් අපි යමු 2023 රිලීස් වුණ මේරි චෙරි චුවා කියන පිලිපීන් මූවී එකේ මොකද වෙන්නේ කියලා බලන්න मेरी चरीव घातने करला वसर विसियाटकिन पमन पशु तमय खारेन में घातने गेन तोरुतुरु होयान्ने ए घातने सेगकरु एमिलियो केन मुरकरुगे मिनिबिरिय केला कावरु देनां हिटिये नहा रेजिना चेली केन में पासले सिदुने घातने गेन वर्तमाने वेडिये कावरु कथा कले नहा नमुत खारेन नम नितरम कले मेरी चरी गेन तोरुतुरु होयन एकाई खारेन गे होंदम येहलिय तमय मे इन्ने एगे नम फेत खारेन फेत एक वितराय मेरी चरी गे घातने गेन कथा कले मेरी चरी गे घातनेन पशु अय मेगे निटपु में पिहिनुन तटाके तियन ස්ථානය සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. ඇය අවසන් හුස්ම හෙළපුමේ බංකුවේ ඇගේ නම සටහන් කරන එක විතරයි පාසලෙන් මේරිචෙරි වෙනුවෙන් කළේ. එවකට පාසලේ හිටපු දක්ෂතම ළමයා තමයි මේරිචෙරි. ඇගේ බොඩි එක මේ නාන තටාකය තිබිලා හොයාගන්නවා. සාක්ෂිවලට අනුව පාසලේ මුරකාරයා තමයි ඇයව දෝෂණය කරලා අමානුෂික ලෙස ඝාතනය කරලා තිබුණේ. එනිසා මුරකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමුණා. ඒත් මීට වසර දෙකකට විතර කලින් මුරකරු එමිලියෝ ජීවිතක්ෂයට පත් වුණා. පාසලේ ආදි ශිෂ්‍යින් නම් කිව්වේ මේරිචෙරිගේ ආත්මය මේ නාන තටාකයේ අසල තවමත් සැරිසරනවා කියලයි. සමහරු මෙරිචරිගේ ආත්මය විසින් හිරකෝඩුවේ හිටපු මුරකරුවව මැරුවා කියලාත් කියනවා. ඒ කටකතා කොහොම වෙතත් Tamanගේ සියමේ මිනිමරුම කලේ නැහැ කියන එක කාරෙන් ඉරහඳ වගේ විශ්වාස කළා. කාරෙන් ෆේත් එක්ක මෙරිචරි මියගිය ස්ථානය බලන්න යනවා. මෙතනට ඇතුළු වෙන එක තහනම් වූ නිසා ඔවුන් දෙන හොරෙන් තමයි මෙතනට ආවේ. කාරෙන් ෆේත් එක්ක එකතු වෙලා මෙරිචරිගේ ආත්මය එක්ක කතා කරන්න ලෑස්ති වෙනවා. ඔවුන් දෙන පිහිනුම් තටාකය ගාව ඉටිපන්දමක් පත්තු කරලා අත් දෙක අල්ලගෙන මෙරිචරි ආරාධනා කරනවා. ඒ වෙලාවේ එකපාරටම ෆේත් ඒ ස්ථානෙන් අතුරුදහන් වෙනවා. කාරෙන් ෆේත් කෝ කියලා වටපිට බලද්දී ඇය පූල් එකේ සිහි නැතිව වැටිලා හිටියා. ඉතින් කාරෙන් කරපු මේ අනවසර ක්‍රියාව නිසා කාරෙන්ට පළමු වාරයේ පාසල් තහනමක් පැනවෙනවා. පළමු වාරය අවසන් වෙලා දෙවෙනි වාරයේ ආපසු කාරෙන්ට පාසල් යන්න නියමිත වෙලා තිබුණා. මෙයින්නේ කාරෙන්ගේ අක්කා ලීනා. මීට දශකයකට වගේ කලින් කාරෙන් වගේම ලීනත් මේරිචෙරිගේ ගහතිනගෙන තොරතුරු හෙව්වා. ඒත් ඒව හොයන්න ගිහින් වෙච්ච කරදර නිසා ලීනා කාරෙන්ට ඒ පස්සේ යන්නේ නැතිව ඉගෙන ගන්න කියලා නිතරම අවවාද කළා. කාරෙන් ෆේත්ව පූල් එකට තල්ලු කළා කියලයි ඒ සිදුවීම ළමුන් අතර පැතිරී තිබුණේ. ඒ නිසා කාලෙකින් පසු පාසල් යන කාරෙන්ව කවුරුත් ගණන් ගත්තේ නැහැ. කාරෙන් ෆේත්ගේ ලොකර් එකේ සොරි කියලා කොල කෑල්ලක් අලවලා පන්ති කාමරයට යනවා. කාරෙන් ෆේත් ළඟට ගිහින් ඇය එක්ක කතා කරන්න හැදුවත් ෆේත් කාරෙන් එක්ක කතා කළේ නැහැ. ඒ නිසා ඇය පන්තියේ කෙළවරේම තියෙන බංකුවට ගිහින් වාඩි වෙනවා. කාරෙන් කියන්නේ හොල්මන් කතා අහන්න කියවන්න ආස කෙනෙක්. ඒ නිසා ඇය ගුරුවරයා එනකම් හොල්මන් පොතක් කියවන්න පටන් ගන්නවා. පොතේ තියෙන හොල්මන් කොටසක් ගැන තමයි දැන් අපි බලන්න යන්නේ. මැනිලා කියන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සිසුන්ට උගන්වමින් ඉද්දී කළු ඇඳුමක් ඇඳගත් සිසුවියා කොණ්ඩේ කඩාගෙන ගුරුවරයා ළඟට එනවා. මහාචාර්යවරයා මේ සිසුවියට කතා කළත් ඇය මහාචාර්යවරයාට ඇහුම්කන් නොදී තව ටිකක් ඉස්සරහට ගිහින් අමුතු බැල්මකින් සිසුන් දිහා බලලා බිත්තිය හරහා අතුරුදහන් වෙනවා. කාරෙන් කියවන මේ හොල්මන් කතාව තමයි අපි ඒ බැලුවේ. ඒත් ඇයට මේ පොත වැඩිය කියවන්න හම්බුනේ නැහැ. පොතේ හිටිය හොල්මනට වැඩිය භයානක මූණක් තියෙන හොල්මනක් කාරෙන් ළඟ හිටගෙන හිටියා. මාටිනස් කියන මේ පිරිමි ළමයා වෙස්මුණක් දාගෙන කාරෙන්ව බය කරමින් ඉද්දි තමයි මන්සානෝ කියන මොවුන්ගේ ගුරුවරයා ඇවිත් මාටිනස් කරපු වැඩේට දඬුවම් දෙන්නේ. ලීනා එපා කියපු දෙයම කාරෙන් කරන නිසා ලීනා කාරෙන්ට දොස් කියන්න පටන් ගන්නවා. මේරිචෙරි ගැන හොයන්න ගිහින් පාසල් තහනමකුත් ලැබලා ආයේ පාසලට ගිය දවසම මේරිචෙරිගේ ඝාතනය ගැන සඳහන් පුවත්පත් හොයාගෙන ඇවිත් ඉන්න එකට කාරෙන්ගේ අක්කා ලීනා කාරෙන් එක්ක රණ්ඩු කරනවා. ඔය පිස්සු වැඩ නවත්වන්න කියලා ලීනා කියද්දි කාරෙන්ට හොඳටම තරහ යනවා. කාරෙන් ලීනාට ඔයාට හිත
හිතක් නැද්ද කියලා බැන වදිනවා. කාරෙන් ළඟ සීයා නිරපරාදේ අවුරුදු 20 ගානක් හිරේ ඉඳලා මැරිලා ගියේ නොකරපු වරදකට කියලා ඇයි දුක් වුණා. සීයා වෙනුවෙන් මේක හොයන්න ඔයාට ඌමනාවක් නැති වුණාට මට කැක්කුමක් තියෙනවා කියලා ඇය එතනින් පිට වෙලා යනවා. කාරෙන් එහෙම කියද්දි ලීනට ඇය පාසල් යන කාලේ මේරිචිරි ගැන හොයපු දේවල් ටිකක් මතක් වුණා. දැන් අපිට පෙන්වන්න යන්නේ ඒ දර්ශන ටිකයි. ලීනා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මේරිචිරි මියගේ පූල් එකේ වාඩි වෙලා යම්කිසි ප්‍රසිද්ධ සාම්ප්‍රදායික ක්‍රමවේදයකට හොල්මන් එක්ක කතා කරන්න උත්සාහ කළා. ඔවුන් හිතුවේ නැහැ එතනට මේරිචිරිගේ ආත්මය ඒවි කියලා. ඒත් ඇත්තටම ඇගේ ආත්මය මේ තුන් දෙනා මැදට ඇවිල්ලා ඇයට ඕන දේ ගැන මේ අයට ඉඟියක් දීලා යනවා. ඇයට ඕනි දේ ඇය අකුරින් අකුර පෙන්වලා මේ අයට පෙනෙන්න සැලැස්සුවා. මේරිචිරිගේ ආත්මය පෙන්වුවේ යුක්තිය කියන වචනයේ අකුරු ටිකයි. අන්න එදා තමයි ලීනා දැනගන්නේ මේරිචිරිව මරලා තියෙන්නේ Tamanගේ සීයා නෙමේ කියලා. ඒ වගේම ඇගේ ආත්මය මේ පාසලේ සැරිසරනවා කියන එකත් ඇය ස්ථිර කරගත්තා. එතනට ආපු පාසල් ගුරුවරියක් ඔවුන්ව එතනින් එලවලා දැම්ම නිසා ඔවුන්ට ඒ යාතිකාව දිගටම කරගෙන යන්න බැරි වුණා. ඊට පස්සේ ගුරුවරිය ලීනව තනිවම ගෙන්වලා ඇය යාතිකා කරපු ඒ පොත පුච්චලා නැවත මේ විකාර වැඩ කරන්න එපා කියලා අවවාද කරනවා. මේරිචිරිගේ ඝාතනයට වැරදි කරුණේ එයාගේ සීයා කියලා ලීනා මේ ගුරුවරියට කියන්න ගියේ නැහැ. මේ ගුරුවරිය එයාගේ මුළු ජීවිත කාලයෙන් භාගයකට වඩා වැය කළේ පාසල වෙනුවෙන් කියලා කියනවා. ඒ නිසා මේරිචිරි ගැන හොයලා පාසලේ කීර්ති නාමයට කළු පැල්ලමක් එකතු කරන්න දෙන්න බැහැ කියලා කියනවා. ඉතින් ලීනා මේ විදිහට නැවත මේරිචිරි ගැන හොයන්න පටන් ගත්තොත් ලීනාගේ උපාධිය අහෝසි කරනවා කියලා කියපු නිසා ලීනා නැවත මේරිචිරි ගැන හොයන්න ගියේ නැහැ. ඉතින් මේ හේතුව නිසායි ඇය කාරෙන්වත් මේරිචිරිගේ කාරණාවෙන් ගලව ගන්න හදන්නේ. මොකද ලීනා පාසල් ගිහින් ඉවරුණාට කාරෙන් තවම පාසල් යන නිසා මේරිචිරි ගැන හොයන්න ගිහින් කාරෙන්ගේ අධ්‍යාපනයට පාඩුවක් වෙයි කියලායි ලීනා මේරිචිරිගේ ඝාතනය ගැන හොයන්න එපා කියලා කිව්වේ. ඊළඟ දවසේ මන්සානෝ කියන මේ ගුරුවරයා පන්තියේ ළමුන්ගෙන් පාසලේ සංගරාව වෙනුවෙන් ලියන්න කැමති කවුරු හරි ඉන්නව නම් තමන් ලියන්න කැමති මාතෘකාව ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කාරෙන් එයා සංගරාව වෙනුවෙන් ලියන්න කැමතියි කියලා මේරිචිරිගේ ඝාතනයේ අනාවරණය කියන මාතෘකාව ඔස්සේ ලියන්න ඕනි කියලා කියනවා. කාරෙන් තෝරගත්ත මේ මාතෘකාව ගැන මන්සානෝ කියන ගුරුවරයා සෑහෙන්න පුදුම වුණා. කාරෙන් මේ මාතෘකාව බෝඩ් එකේ ලියලා ඒ ගැන වැඩි විස්තර මන්සානෝ ගුරුවරයාගෙන්ම අහනවා. මන්සානෝ මේරිචිරිගේ කතාව ගැන ඔහු දන්න දේ පොඩ්ඩක් විතර පන්තියේ ළමුන්ට විස්තර කරනවා. කාරෙන් තෝරගෙන තියෙන මාතෘකාව ප්‍රබල මාතෘකාවක් වුණාට මේරිචිරිගේ කේස් එක වහලා හුඟක් කල් නිසා මන්සානෝ කාරෙන්ට වෙන මාතෘකාවක් තෝරගන්න කියලා කියනවා. ඒත් කාරෙන්ට ඒ මාතෘකාවමයි තෝරගන්න උවමනා වුණේ. ඒ නිසාම මන්සානෝ කාරෙන්ට මේ වැඩේ කරගෙන යන්න අවසර දෙනවා. මන්සානෝ කාරෙන්ගේ පාර්ට්නර් විදියට මාටිනස්ව පත් කරනවා. මාටිනස් කැමති වුණේ නැහැ කාරෙන් එක්ක වැඩ කරන්න. අනික මේ හොල්මන් අවතාර පස්සේ යන්න ඔහු කොහොමත් කැමති වුණේ නැහැ. නමුත් මන්සානෝ කියන මේ ගුරුවරයාට ලොකු උවමනාවක් තිබුණා මාටිනස්ව මේ වැඩේට සම්බන්ධ කරන්න. මන්සානෝට තිබ්බේ උවමනාව මොකද්ද කියලා වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අවසන් වශයෙන් මන්සානෝ කාරෙන්ගෙන් අහනවා ඇය මේරිචිරි ගැන හොයන්න මෙච්චරටම උනන්දු ඇයි කියලා. ඒ වෙලාවේ කාරෙන්ට එයාගේ සීයා ගැන මතක් වුණත් ඇයේ කාරණාව මන්සානෝට කිව්වේ නැහැ. මාධ්‍ය වේදිනියක් වෙන්න ආස නිසායි ඇය මේ වගේ කාරණා ගැන උනන්දු කියලා කියනවා. කාරෙන් මාටිනස්ව මේරිචිරිගේ නම සඳහන් පූල්ලක ළඟ තියෙන බංකුව ගාවට එක්කන් ගියත් මාටිනස් ඉක්මනින් ගෙදර යන්න ඕන කියලා බොරුවක් කියලා එතනින් පැන ගන්නවා. ඊට පස්සේ යන්නේ පාසලේ පුස්තකාල ටීචර්ව මුණ ගැහෙන්න. මන්සානෝ අවසර දුන්න ලිපිය පෙන්වලා කාරෙන් පුස්තකාල මිස්කෙන් මේරිචිරි පෙනී සිටින ෆොටෝ එකක් තියෙනවා නම් දෙන්න කියලා කියනවා. පුස්තකාලේ මේරිචිරිගේ ෆොටෝ එකක් තිබුණත් මන්සානෝ මේ වැඩේට කාරෙන්ට අවසර දුන්න කිව්වම පුස්තකාල මිස්ට හිතා ගන්න බැරි වුණා. මොකද මේරිචිරි ගැන කතා කරන එක මේ පාසලේ තහනම් දෙයක් වෙලා තිබුණ නිසා. කාරෙන් මේ ෆොටෝ එක අරගෙන නැවතත් මන්සානෝව මුණ ගැහෙන්න යනවා. මේ ෆොටෝ එකේ මේරිචිරිට සමීපව ඉන්න පිරිමි ළමයා ගැන දන්නවද කියලා ඇය මන්සානෝගෙන් ඇහුවත් මන්සානෝ ඒකේ නගෙන දැනන් හිටියේ නැහැ. ওই වෙලාවේ තමයි කාරෙන් මන්සානෝට එයාගේ අක්කා ගැන කියන්නේ. කාරෙන්ට වගේම ඇයගේ අක්කටත් මේරිචිරි කතා කරන හඬ ඇහෙනවා කියලා කියනවා. ඒ වෙලාවේ මේරිචිරි යුක්තිය ඕන කියලා කාරෙන්ගේ අක්කලට කිව්ව නිසා මේරිචිරිගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ඇත්තේ කියලා කියනවා. ඒ නිසා මේ ෆොටෝ එකේ ඉන්න අයව අපි ඉක්මනින් දැනගන්න ඕනි කියලා කියනවා. කොහොම නමුත් මේ ෆොටෝ එක පාසලේ තියෙන දුර්ලභ වස්තුවක් නිසා මේක ගෙදර ගෙනියන්න දෙන්න බැහැ කියලා කියනවා. ඒ නිසා මන්සානෝ මේ ෆොටෝ එක ආපහු කාරෙන්ට දුන්නේ නැහැ. ඊට පස්සේ කාරෙන් ආපහු මේ අභිරහස ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. ඇය පාසලේ ඉන්න මෙහෙකාරියෙක්ගෙන් මේරිචිරි ගැන අහනවා. මොකද මේ මෙහෙකාරිය වසර 25කට වඩා වැඩි කාලයක් මේ පාසලේ සේවය කරපු කෙනෙක් නිසා. ඒත් ඇය මේරිචිරි ගැන කතා කරන්න කැමතිුනේ නැහැ. ඊළඟට කාරෙන් පාසලේ ඉන්න තවත් ගුරුතුමියකගෙන් මේරිචිරි ගැන අහනවා. නමුත් මේ ගුරුතුමියත් මේරිචිරිගේ මාතෘකාවෙන් එහෙමිට මාරු වෙලා යනවා. කාරෙන් ඊට පස්සේ යන්නේ පාසලේ කැන්ටිම කරන් යන කාන්තාවව මුණ ගැහෙන්න. මේරිචිරි මිය යද්දී මේ කැන්ටිම කරන් ගියේ මේ ඉන්න කාන්තාවගේ අම්මා. ඒ නිසා ඇය මේරිචිරිගේ ඝාතනය ගැන දැනගන්න ඉන්න ඇති කියලා හිතලා කාරෙන් ඇයගිනුත් මේරිචිරි ගැන අහනවා. නමුත් ඇයත් ඒ ගැන කතා කරන්න කැමතිුනේ නැහැ. පාසලේ ඉන්න පරණම මුරකාරයාත් ඒ දෙමයි කළේ. ඔහු
उत्तर दर्शन आदिशिष्य मिच्चर दवसक मेरीचेरी पेनुने मेरीचेरी आत्मीय ओन मेकर मग पेन उदवासानो අරගත්තර ෆොටෝ එකේ කොපියක් ඇයට ඕනි කියලා කියනවා. කාරෙන් ඒ ගැන කියලා බැගෑපත් වුණ නිසා මාටිනස්ගේ ෆොටෝ එක ගන්න විදියක් ගැන සැලැස්මක් හොයනවා. ඔය අතරේ තමයි මාටිනස්ව දැකලා මන්සානෝ ආයෙමත් මාටිනස් එක්ක කාරෙන්ගේ වැඩේ ගැන අහන්නේ. මාටිනස් මන්සානෝගෙන් අහනවා මේරිචරි මිය ගිය කාලේ මන්සානෝගේ ඥාති කවුරු හරි මේ පාසලේ ඉගෙනුම ලැබුවද කියලා. මන්සානෝ කියන මේ ගුරුවරයා නැහැ. එහෙම ඇහුවේ ඇයි කියලා මාටිනස්ගෙන් අහද්දි මාටිනස් කියනවා නැහැ මේ කුතුහලය නිසා නිකන් ඇහුවේ කියලා. මාටිනස් එහෙම ඇහුවේ යම් කිසි දෙයක් ස්ථිර කරගන්න ඕනේ නිසා. මොකද මාටිනස් සර් ෆොටෝ එක හොරකම් කරලා තිබුණා. ඒ ෆොටෝ එකේ යට සඳහන් වෙලා තිබුණ දෙයක් දැකලා ඔහු හොඳටම කලබල වෙලයි හිටියේ. ඒ මොකද්ද කියලා ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කාරෙන් සහ පේත් පාසල ඉදිරිපිට තියෙන මහලු නිවාසයේ ඉන්න එස්ට්‍රෙල්ලා ගුරුතුමියව හොයාගෙන යන දර්ශනය. ඇය යම්කිසි රෝගී තත්වයකින් පෙළෙමින් හිටියා. මේ නිසා ඇයගේ සිහි කල්පනාව මදක් විතර අඩු මට්ටමකයි තිබුණේ. කාරෙන් සහ පේත් 1965 මිය ගිය මේරිචිරි ගැන දැනගන්න ආවේ කියලා කිව්වම ඇය කිසිම පැකිලීමකින් තොරව මේරිචිරි ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් කාරෙන් ඇය ළඟ තිබුණු හඬ රෙකෝඩ් කිරීමේ උපකරණය ඕන් කරලා මේ ගුරුතුමිය කියන දේවල් රෙකෝඩ් කරගන්න පටන් ගත්තා. මේරිචරි තමයි මගේ පන්තියේ හිටපු දීප්තිමත්ම ළමයා. ඇය ගොඩක් ලස්සන, ඒ වගේම හැම දෙයකටම දක්ෂ කෙනෙක්. මේරිචරි කවි ලියද්දී, කවි කියද්දී ශිෂ්‍යෝ හැමෝම ඇයට අත්පොලසන් දුන්නා. මේ ෆොටෝ එකේ ඇයට සමීප වෙන්නේ ඕකා. ඕකා තමයි යාගේ පෙම්වතා. එහෙම කියලා එස්ට්‍රෙල්ලා එකපාරටම නිශ්ශබ්ද වෙනවා. කාරෙන් දෙතුන් පාරක් කතා කළාමයි එස්ට්‍රෙල්ලා පියවි සිහියට ආවේ. මේරිචරිගේ ගහතන ගැන මොනවා හරි මතකද කියලා ඇහුවම එස්ට්‍රෙල්ලා එයාට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ සිද්ධිය වෙලාවේ මියගිය මේරිචරි ළඟ මුරකරු එමිලියෝ ඉන්නවා. එස්ට්‍රෙල්ලා ඇයගේ ඇස් දෙකෙන්ම දැක්කා කියලා කියනවා. එස්ට්‍රෙල්ලා එහෙම කියද්දි කාරෙන්ට සෑහෙන කේන්ති යනවා. කාරෙන් කේන්තියෙන් දුකෙන් එස්ට්‍රෙල්ලාගෙන් අහනවා එමිලියෝ මේරි ළඟ හිටියට එමිලියෝ මේරිව ඝාතනය කරනවා ඇය දැක්කේ නැහැ නේද කියලා. ඒ අවස්ථාවේ එස්ට්‍රෙල්ලා ආයෙමත් නිශ්ශබ්ද වෙනවා. එස්ට්‍රෙල්ලාට තිබුණු රෝගී තත්ත්වය නිසායි ඇයට එහෙම වුනේ. එස්ට්‍රෙල්ලා කිව්ව විදිහට ෆොටෝ එකේ මේරිට සමීපව ඉඳලා තියෙන්නේ ඇයගේ පෙම්වතා. ඔහුගේ නම ඕකා කියලායි කිව්වේ. මේ නිසා කාරෙන් ආයෙමත් පුස්තකාලයට ගිහින් 1960 ගණන්වල පාසලේ හිටපු ඕකා කියන ශිෂ්‍යයා ගැන තොරතුරු හොයන්න පුළුවන්ද කියලා බලනවා. මේ වෙලාවේ අපිට ආයෙමත් හොල්මන් දර්ශනයක් දැක බලා ගන්න පුළුවන් වෙනවා. පොත් රාක්කයක තිබුණු පොත් කීපයක් බිම වැටෙන දර්ශනකින් තමයි මේ භයානක සිද්ධිය පටන් ගන්නෙ. කාරෙන් මේරිචරිගේ පෙම්වතා ගැන හොයමින් ඉද්දී ඇයට පේනවා පොත් රාක්කවල කෙළවරින් කවුරු හරි හිටගෙන ඉන්නවා. ඇය ඒ දිහා බලන්නේ නැතිව එක අඩියක් ඉස්සරහට තියෙනවා. කාරෙන් ඉස්සරහට යන්න යන්න ඒ පුද්ගලයාත් ඇය යන දිශාවටම එනවා. මේ සිදුවීම නිසා කාරෙන්
ගමනින් සෑහෙන්න බය වෙනවා. ඇය හෙමිට ඔළුව හරවලා ඇය දිහා බලන් ඉන්නේ කවුද කියලා බලනවා. ඒ වෙලාවේ වේගෙන් ආව මේරිචරීගේ ආත්මය කාරෙන්ගේ කට වහගෙන ඇයව රාක්කවල කෙළවරට ඇදගෙන යනවා. කාරෙන්ට සිහියෙද්දී ඇය හිටියේ පොත් රාක්කයක් ළඟ බිම වැටිලා. ඒත් ඇයට කරදරයක් වෙලා තිබුණේ නැහැ. ඒ වගේම කාරෙන් ළඟ පොත් කීපයක් වැටිලා තිබුණා. ඒක පොතක් අස්සෙ තිබුණ මේ ලිපිය දැකලා කාරෙන් සෑහෙන්න පුදුම වෙනවා. මේ අර දැන් ටිකකට කලින් බිම වැටුණු පොත් කීපය. මේරිචරීගේ ආත්මය කාරෙන්ව ඇදගෙන ගියේ මේ පොත් කීපය ළඟට. මොකද කාරෙන් කරන මේ විමර්ශනයට කාරෙන්ට උදව් කළේ මේරිචරීගේ ආත්මයයි. ඒ ලිපිය ලියා තිබුණේ 1965 වසරේ. මේක මේරිචරී එයාගේ පෙම්වතාට ලියපු ලිපියක්. ඒ ලිපියට අනුව මේරිචරීගේ පෙම්වතා ඇයව මගහරිමින් ඉඳලා තියෙනවා. මොකද ඔහු නිසා ඇය ගැබ්බරගෙන තිබුණ නිසා. කාරෙන් මේරිචරී ගැන හොයලා මහලු නිවාසයට පවා ගිහින් තිබුණ කියන කාරණාව පාසලේ විදුහල්පතිවරයාට ආරංචි වෙලා තිබුණා. ඒ නිසා විදුහල්පතිවරයා මන්සානෝව මුණ ගැහිලා මේ වැඩේ නවත්වන්න කියලා අවවාද කරනවා. මොකද කාරෙන් මේ කරන වැඩෙන් වෙන්නේ පාසලේ කීර්තිනාමයට කැළලක් වෙන එක විතරයි කියලා කියනවා. ඒ අවස්ථාවේ තමයි මන්සානෝ දැනගන්නේ කාරෙන්ලා මේ වැඩේ ලොකුවටම කරගෙන යනවා කියලා. මේ නිසා මන්සානෝ කාරෙන්ට කතා කරලා මේරිචරීගේ ඝාතනය ගැන හොයන වැඩේ මෙතනින් අවසන් කියලා කියනවා. මන්සානෝ එහෙම කියද්දී කාරෙන් සෑහෙන්න කලබල වෙනවා. ඇය පුස්තකාලයේදී හම්බුණ ලිපිය මන්සානෝට පෙන්වලා ලියුමේ තියෙන දේවල් වලට අනුව ඇගේ පෙම්වතාම මේ දේ කළා කියලා විශ්වාස කරනවා කියලා කියනවා. කාරෙන් එහෙම කියද්දී මන්සානෝගේ කටින් මොහු නිසා ඇය ගැබ්බර ගත්තද කියලා කියවුනා. කාරෙන්ට ඇහිලා මේරිචරීගේ පෙම්වතාව මන්සානෝ දන්නවද කියලා අහනවා. මන්සානෝ කලබලින් වගේ නැහැ කියලා කියනවා. කොහොම නමුත් පූල් එක ළඟ ඉටිපන්දමක් පත්තු කරලා මේරිචරීගේ ආත්මයට කතා කළොත් අපිට මේ ගැන තව මොනවා හරි දැනගන්න පුළුවන් වෙයි කියලා කාරෙන් කිව්වත් මන්සානෝගේ වැඩේට අවසර දුන්නේ නැහැ. නමුත් කාරෙන් එහෙම කරපු අවස්ථා කීපයකදීම මේරිචරී කතා කරන හඬ කාරෙන්ටත් එයාගේ අක්කටත් ඇහුණා කියලා කියනවා. කාරෙන් එහෙම කියද්දී මන්සානෝ කියනවා එහෙනම් අද නෙමේ හෙට සෙනසුරාදා නිසා අපි හෙට මේ වැඩේ කරමු කියලා. මොකද හෙට පාසල් එන්නේ ක්‍රීඩා කණ්ඩායම විතරක් නිසා අපිට මේ වැඩේ කරන්න කවුරුත් තහනම් කරන එකක් නැහැ කියලා කියනවා. මේරිචරීගේ ආත්මය විසින් පාසලින් තව කෙනෙක්ගෙන් පිළිගන්නවා. ඒ පාසලේ පිරිසුදු කිරීම කරන මෙන්න මේ කාන්තාවගෙන්. මොකද ඇයත් ඇත්ත කතා කරන්න ඉදිරිපත් උනේ නැහැ. මේ කාන්තාව පාසලේ කාර්යාලයක ලිපි ද්‍රව්‍ය ස්ථානගත කරමින් ඉද්දි තමයි මේරිචරී ඇයව හොයාගෙන එන්නේ. ඒ වෙලාවේ අහම්බෙන් වගේ එක ෆයිල් එකක් ඇතුලේ තිබිලා මේරිචරී පෙනී සිටින අර ෆොටෝ එකේ කොපියක් මේ කාන්තාව දකිනවා. ඇය මේ ෆොටෝ එක අතට අරන් මේරිචරී දිහා බලාගෙන ඉද්දි එකපාර මේ ෆොටෝ එක බිම වැටෙනවා. ඊට පස්සේ මේ කාන්තාවේ ෆොටෝ එක ඇහිඳින්න බිම නැමෙද්දි ලේ පෙරාගත්ත කිලිටි නිල ඇඳුමක් ඇඳගත්තු ශිෂ්‍යාවක් ඇවිත් ඒ ෆොටෝ එක ඇහිඳිනවා. කොණ්ඩේ කඩාගෙන හිටපු මේ ශිෂ්‍යාව කවුද කියලා අඳුනගත්ත මොහොතේ මේ කාන්තාවට දරුණු විදිහේ හෘදයාබාධයක් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඇය මිය ගියේ. පාසලේ කවුරුත් නැති සෙනසුරාදා දවසේ කාරෙන් පාසල් යන එකට කාරෙන්ගේ අක්කා නම් කැමිතුනේ නැහැ. ඒත් ඇය අක්කාගේ හඬට ඇහුම්කන් නොදී මන්සානෝ එක්ක මේරිචරීගේ ආත්මය සමග කතා කරන්න ලෑස්ති වෙනවා. මන්සානෝ මේ යාතිකාගෙන දැනන් හිටියේ නැහැ. කාරෙන් තමයි ඉටිපන්දමක් පත්තු කරලා යාතිකාව කරන විදිය ගැන මන්සානෝට උගන්වන්නේ. ඔවුන් දෙන්න ඉටිපන්දමකුත් පත්තු කරලා දෙයත් අල්ලගෙන මේරිචරීගේ ආත්මයට කතා කරනවා. ඒ වෙලාවේ ඇත්තටම මේරිචරීගේ ආත්මය ඇවිත් කාරෙන්ට යම් දේවල් ටිකක් පෙනෙන්න සැලැස්සුවා. මේ දේ මුලින්ම දැනගත්තේ මාටිනස්. අර ෆොටෝ එකකින් අයගේ නම් ටික ඊට යටින් සටහන් වෙලා තිබුණා. ඒ නම් අතරේ මන්සානෝ කියලා නමකුත් සඳහන් වෙලා තිබුණා. එතකොට මේ මේරිචරීගේ පෙම්වතා එහෙමත් නැත්නම් ඕක කියන්නේ මන්සානෝට. මන්සානෝ තමයි මේරිචරීගේ පෙම්වතා. කාරෙන් ඇස් වහගෙන ඉද්දී ඇයට පෙනුණු දේවල් ගැන කටින් මොමුණද්දී මන්සානෝ සෑහෙන්න කලබල වෙනවා. ඒ නිසා මන්සානෝ කාරෙන්ව සිහි නැති කරවලා ඇයව කරේ තියාගෙන පාසලේ වෙනත් දිශාවකට යනවා. මන්සානෝ කාරෙන්ව කරේ තියාගෙන යන හැටි අහම්බෙන් වගේ මාටිනස් දකිනවා. මොකද ඔහු අද ක්‍රීඩා පුහුණු වෙන්න පාසල් ඇවිත් තිබුණා. ඊට පස්සේ තමයි මාටිනස් මන්සානෝගේ පස්සෙන් යන්නේ. ඒ වගේම කාරෙන්ගේ අක්කා කාරෙන්ව හොයාගෙන පාසලට ඇවිත් තිබුණා. කාරෙන් මේ යාතිකාව ගැන කිව්ව නිසා ලීනා ටිකක් විතර බය වෙලයි හිටියේ. ඒ නිසා ඒ කාරෙන්ව හොයාගෙන පාසලේ මේ පූල් එක තියෙන තැනට එනවා. මේ අවස්ථාවේ එතනට කාරෙන්ගේ යාළුවා ෆේතුත් ඇවිත් හිටියා. ඇයත් කාරෙන්ව හොයාගෙන තමයි මේ ස්ථානෙට ඇවිත් තිබුණේ. කාරෙන්ට සිහියෙද්දී ඇය ඉස්සරහර වැඩිහිටි නිවාසයේ හිටිය එස්ට්‍රෙල්ලා කියන ගුරුතුමිය හිටියා. ඇය මන්සානෝගේ අම්මා කියලා කාරෙන් දැනගන්නේ ඒ මොහොතේ. මේරිචරී කාරෙන්ට පෙන්නවා වගේ මන්සානෝට තමයි ඕක කියලා කියන්නේ. මන්සානෝ තමයි 1965 දී මේරිචරීව මරලා තියෙන්නේ. එස්ට්‍රෙල්ලාට තිබුණු රෝගී තත්ත්වය නිසායි ඇය මේරිචරීගේ පෙම්වතාගෙන කාරෙන්ලා එක්ක කතා කරලා තිබුණේ. නමුත් මන්සානෝ කියනවා ඒක හිතලා කරපු ඝාතනයක් නෙමෙයි කියලා. එදා මේරිචරී මන්සානෝ මුණ ගැහෙන මේ පූල් එක ගාවට ඇවිත් තියෙනවා. ඇය ඇවිත් තිබුණේ මන්සානෝ නිසා ඇය ගැබ්බරගෙන කියලා කියන්නයි. නමුත් ඒ වෙද්දී ඔවුන් දෙන්න යම් කාරණාවකට රණ්ඩු වෙලා තරහ වෙලයි හිටියේ. එනිසා මන්සානෝ මේරි එක්ක කතා කරන්න බැහැ කියලා බංකුවෙන් නැගිටලා යනවා. ඒ වෙලාවේ මේරි මන්සානෝ ළඟට ඇවිත් ඔහුගේ අතින් අල්ලලා ඔහු එක්ක කතා කරන්න උත්සාහ කරනවා. කේන්තිය කිරිපු මන්සානෝ මේරිචරීගේ අත ගස්සලා දාද්දී තමයි ඇයව මේ පූල් එකට වැටෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඇය ජීවිතක්ෂයට පත් වුනේ. ඒ වෙච්ච දේ මන්සානෝට හිතා ගන්නවත් බැරි වුණා. ඊට පස්සේ මන්සානෝ මේරිචරීව උස්සගෙන පූල් එක ළඟ තියෙන බංකුව ගාවට එද්දී
තමයි මන්සනෝගේ මව වූ එවකට පාසලේ ඉහළ පෙළේ ගුරුවරයෙකු එස්ට්‍රෙල්ලා මෙතනට එන්නේ. අයි මන්සනෝ කරපු මේ වැඩේට බැනවදිමින් ඉද්දි තමයි ඇයට පාසලේ ඉන්න මුරකාරයව මතක් වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මේ දෙන්නා මියගිය මේරිචෙරීගේ දේහය බංකුවේ තියලා මුරකාරයා මෙතනට එනකම් හොරෙන් හැංගිලා බලාගෙන හිටියේ. ওই විදිහට තමයි මන්සනෝගේ අම්මා කාරෙන්ගේ සීයව මේ ඝාතනයට අහු කළේ. මේ සියල්ල කාරෙන් දැනගත්ත නිසා මන්සනෝ කාරෙන්ව එල්ලලා මරන්නයි ලෑස්ති උනේ. කාරෙන්ව හොයමින් පාසලේ ඒමේ අත යමින් හිටිය ලීනට සහ පේත්ට එකපාරම කාමරයක් ඇතුලෙන් කවුරු හරි කෙඳිරි ගන්න ශබ්දයක් ඇහෙනවා. එහේ මේ කාමරේ හිර කරලා හිටිය මාටිනස්ව. මන්සනෝ මාටිනස්ගේ අතපය බැඳලා මේ කාමරේ හිර කරලා තිබුණා. ඊට පස්සේ ලීනා සහ පේත් මාටිනස්ව බේරගෙන මාටිනස් එක කාරෙන්ව හොයාගෙන යනවා. මන්සනෝ කාරෙන්ව එල්ලලා මරන්න ලෑස්ති උනත් කාරෙන්ට පුළුවන් වෙනවා මන්සනෝට පහර දීලා ඒ ලනුව ඔහුගේ හිසට දාලා ඔහුගේ හුස්ම හිර කරන්න. මේ අවාසනාවන්ත සිදුවීම බලාගෙන ඉන්න බැරිව එස්ට්‍රෙල්ලා අමාරුවෙන්ම නැගිටලා කාරෙන් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා. කාරෙන් මේ සටන් කරන්නේ එයාගේ සීයා වෙනුවෙන් සහ මේරිචෙරි ඉල්ලපු යුක්තිය වෙනුවෙන්. ඉතින් ওই වෙලාවේ කාරෙන් කළ තල්ලු කිරීමකින් මන්සනෝගේ අම්මත් ජීවිතක්ෂයට පත් වුණා. මේරිචෙරිගේ මරණය යට ගහපු වරදට ඇය දඬුවම් වින්දේ එහෙමයි. ඒත් ඇය මිය යන්න කලින් ඒ අසල තිබුණ කඹය ලිහලා මන්සනෝව බිමට වට්ටනවා. ඉතින් ඒ නිසා මන්සනෝ ආයෙමත් කාරෙන්ට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මන්සනෝ ඔහුගේ බෙල්ලේ තිබුණ කඹය ඉවත් කරගෙන තිබුණේ නැහැ. මන්සනෝ කාරෙන්ට පහර දෙන සිද්ධිය දැක්ක මාටිනස් ඇතුළු පිරිස අර කඹය ඇදලා ආයෙමත් මන්සනෝව ඉහළට ඔසවනවා. ওই විදිහට ඔවුන් මන්සනෝගේ හුස්ම හිර වෙනතුරු මේ කඹය අල්ලගෙන හිටියා. ඉතින් ওই විදිහට තමයි වසර 28කින් පමණ පසුව මේරි චෙරිගේ සැබෑ ඝාතකයින්ව හඳුනගෙන ඔවුන්ට දඬුවම් දෙන්න කාරෙන් ඇතුළු පිරිසට පුළුවන් වුණේ. සිදුවුන මේ සිදුවීමෙන් කාරෙන් ඇතුළු පිරිසට කිසිම නීතිමය ප්‍රශ්නයක් ආවේ නැහැ. මොකද කාරෙන් ළඟ තිබුණ එස්ට්‍රෙල්ලාගෙන් ලබාගත් ප්‍රකාශයේ රෙකෝඩ් එක ඇතුළු පිළිගත හැකි සාක්ෂි කිහිපයක් නිසා මේරිචෙරිගේ නඩුව නැවත ඕපන් වුණා. ඉතින් මේ විදිහට තමයි 2023 අලුතින්ම රිලීස් වුණ මේරිචෙරි චුවා කියන පිලිපින් මූවි එක අවසන් වුණේ. ඉතින් මම පිලිපින් මූවි එකක් බලපු පළවෙනි අවස්ථාව තමයි මේක. ඔයාලත් මේ ෆිල්ම් එක ගැන ඔයාලට දැනෙන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.